ඉතුනම සිදුනම තම සාදරෙන් පිළිගන්න ඔයාල මිතරෙන් මගේ ජාව සිරිස්සක 60 වෙනි ඩොට් එක. එතකොට අද මම කතා කරන්න යන්නේ අපි මෙතෙක් කතා කරා ලිස්ට් ඉන්ටර්ෆේස් එකත් ඉම්ප්ලිමන්ට් කරලා තියෙන ක්ලාස් ගැන කතා කරේ. එතකොට අද කතා කරන්න යන්නේ ඒ වගේම ක්ලාස් එකක්. ඒක තමයි ලින්ක් ලිස්ට් ක්ලාස් එක. හරි. එතකොට අපි බලමු මොකද්ද ලින්ක් ලිස්ට් එකේදී වෙන්නේ කියලා. අපි කලින් කතා කරා array list class එක, ඒ වගේම vector class එකත් කතා කරා. ඒතරේ ඒ දෙක කතා කරමු නිසා අනිවාර්යෙන් මේක ඉතාලා අමාරු වෙන්නේ නැහැ. මොකද මේකෙත් ඒ වගේම concept එකක් තමයි කතා කරන් තියෙන්නේ. බලමු කොහොමද link list එක හදන්නේ, ඒ වගේම කොහොමද ඒකට data දාන්නේ, ඒ වගේ දේවල් ටිකක් බලමු. ඒ වගේම අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් method මොනවද? ඉතින් මම පොඩ්ඩක් මේ video එක කියලා දෙන්නම්. ඔයාලට තනියෙන් වුණත් ඒක කරන්න පුළුවන්. මොකද අපි ඒ වගේම ඒකත් එක්ක සම්බන්ධ වගේ ක්ලාස් දෙකක්ම කතා කරලා දෙන්න නිසා. හරි, බලමු මුලින්ම කොහොමද අපි ලින්ක් ලිස්ට් එකක් හදාගන්නේ කියලා. හරි, මේක අපිට අපි කලින් කරා වගේම තමයි වෙක්ටර්ස් දෙම කතා කරන්න තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඔය විදිහට ලින්ක් ලිස්ට් කියන ක්ලාස් එක අපිට import කරගන්න පුළුවන්. ඊට පස්සේ කලින් වගේම අපි ඔය විදිහට object එකක් හදාගමු. new link list කිය. හරි. අන්න ඔබ දැන් අපි link list object එකක් හදාගත්තා. ඊට පස්සේ අපිට කලින් කරා වගේම අපිට මේකට data දාගෙන යන්න පුළුවන්. හරි. l1. add කියන method එක පාවිච්චි කරලා අපි මේකට data දා. මම මේකට දැන් දාන්නම් c කියන විදිහට. හරි නะ එක data එකක් දැම්මා. දාලා මම මේක print කරනවා මේ l1 කියන variable එක. දැන් බලන්න අපිට L තියෙනවා C කියන වැලියු එක. හරි, link list එකේ තියෙන C කියන වැලියු එක වැලියු තියෙනවා. මේ විදිහට අපිට ඕන තරම් data මේකට දාන්න පුළුවන්. හරි, කලින් කරා වගේම තමයි. ඊට පස්සේ දැන් මේව නම් අපි කලින් කරා ඒවමනේ. මේකේ තියෙනවා අපිට කරන්න පුළුවන් L1. add last කියලා method එකක් තියෙනවා. අපිට ඒකට දෙන්න පුළුවන් ඔය විදිහට මොකක් හරි value. හරි, දැන් එතකොට වෙන්නේ මේ list එකේ අන්තිමට මෙන්න මේ a කියන එක append වෙනවා. දැන් බලන්න ඒක උඩ ඇවිල්ලා තියෙනවා. හරි, ඊට පස්සේ අපිට මේකේ තව method එකක් තියෙනවා l1. add first කිය. අපිට අපේ list එකේ මුලින් මොනවද data එකක් දාගන්න ඕන නම් අපිට ඔය විදිහට ඒක දාගන්න පුළුවන්. දැන් බලන්න මුලින් ඒ element එක add වෙලා තියෙනවා. හරි, ඊට පස්සේ අපිට l1.add දෙනවා එක k කිය. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ මම මේක run කරනවා බලන්න. එතකොට index එක එකට k කියන value එකයිලා තියෙනවා. ඊතුරු අපි දාපු element ටික ඊට ඉන්ඩෙක්ස් එකකින් පිටිපස්සට ඇවිල්ලා තියෙනවා. හරිනේ. එතකොට දැන් අපි add last add first වගේම මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. l1.remove first කියලා තියෙනවා. හරි, පළවෙනි element එක remove කරන්න පුළුවන්. දැන් බලන්න output එක එන්නේ මොකද්ද කියලා. මම උඩින් remove කරන්න කලින්
පේ ලිස්ට් එක print කරනවා ඒ වගේම remove කරලා පස්සේ ලිස්ට් එක print කරනවා දැන් බලන්න output එකේ මොකද කියලා පරණ element එක නැති වුණා හරි ඒ වගේම තියෙනවා අපිට l1.remove last හරි මම බලන්න දැන් output එක මොකද වෙන්නේ කියලා හරි අන්තිම element එකත් අයින් කරගන්න පුළුවන් හරි මේ remove last කියන එකට අපිට මේක remove වුණාට පස්සේ remove වෙච්ච element එක ගන්න පුළුවන් ඕන්න බලන්න එන්නේ මොකද්ද කියලා මේකේ මම sout එකක් දානවා මෙතෙන්ද කියන්නේ මේක remove කරාට පස්සේ remove වෙච්ච element එක තමයි මෙතන return වෙන්නේ ඒක අපිට print කරලා බලන්න පුළුවන් ඔය විදිහට දැන් බලන්න remove වෙච්ච එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඒ කියන එක හරිනේ ඊට පස්සේ අපිට පුළුවන් ඔබ්ජෙක්ට් වලින් ඔබ්ජෙක්ට් ටයිප් එකෙන් වේරියබල් එකක් හදා ගන්නවා v1 කියලා හරි ඒකට අපිට පුළුවන් මෙන්න මේ l1 කියන array list එකේ sorry link list එකේ තියෙන අපිට element එකක් ගන්න පුළුවන් හරි l1.get මම පළවෙනි එක ඔන්න ඔය විදිහට ගන්න කියලා කිව්වා v1 කියන variable එකට හරි දැන් බලන්න output එකෙන් මොකද්ද කියලා එතන දානවා v1 කියලා ඔන්න දැන් එවිල් තියෙනවා c කියලා හරි එතකොට පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන c කියන වැලියු එක ඒක මම ඔන්න ගත්තා v1 කියන variable එක හරි මේ object කියලා අපි දාන්නේ අපිට මේකේ ඉන්න ඕනම data type එක කියන්නේ string integer ඕනම එකක් අපිට object කියන එකට assign කරගන්න පුළුවන් නිසා හරි ඔන්න ඔය විදිහට අරගෙන assign කරගත්තා assign කරගෙන අපි මෙන්න මේ value එක change කරලා එමත් අපේ link list එකට set කරන්න පුළුවන් බලමු මේක කරන්න කොහොමද කියලා l1.set කියලා අපේ මේක method එකක් තියෙනවා හරි මෙතෙන් අපි දෙන්න ඕනේ index එක ඒ වගේම value මම දැන් අපි එකේ තියෙන එකනේ ගත්තේ හරි ඔය විදිහට එක කියලා දුන්නා ඊට පස්සේ මෙන්න මේ ගත්ත v1 එක අපිට string වලට cast කරගන්න පුළුවන් මේ විදිහට හරි වරහන් ඇතුලේ string එකෙන් තමයි මේ v1 කියන එක string වලට cast වෙනවා ඊට පස්සේ මම මේක අපිට අඳුර ගන්න ඕන නිසා මම මේක changed value කියන එක append කරන මෙතන මම space එකක් තියා ගන්න දැන් බලන්න මොකද්ද output එක එන්නේ මෙතන l1 තමයි print කරන්න ඕන දැන් බලන්න මෙතන c change value කියලා ඇවිල්ලා තියෙනවා හරි මේ c කියන වේ date එක අරගෙන අපි ඒක change කරලා ඉවරලා අපි list එකට set කරා පළවෙනි index එකට හරි බලන්න දැන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා හරි මම හිතනවා මේ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා ඒක අමාරු දේවල් ටික නේ මේ ටික අලුත් දේවල් ටික තමයි මට කියලා දෙන්න ඕනේ එතකොට තම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා දෙන්න යාළුවෝ දැනගෙන share කරන්න ඒ වගේම එහෙනම් අපි ඊළඟ තවත් අලුත් video එකක් හමු වෙමු එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්